මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවතරා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුෝ තස්ස භගවතුූ, වරහතු සම්මා සබුද්දස්ස නමුෝතස්ස භගවතුූ, වරහතු සම්මා සබුද්ද නමුෝ තස්ස භගවතුූ, වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප ැහැම දෙනාගේම නමස්කාරය වේවා. පින්නත්නී. බුදුරජාණන් වහන්සේගින් එක්තරා විමසීමක් කළ එක්තරා පුද්ගලයක් එයා බ්‍රාක්්මනයක් ඒ බ්‍රාක්්මණය ඇවිල්ල බුදුරජානසිකිම සංඝ්‍ය දිහා බලල හාමුදුරුරු ගොඩාක් වැඩයින්නවා හරි සන්සුන් කිසි කලබලයක් නෑ සංඝයාගේ තු විශාල පිරිසක් හිටියත් ගෝෂාවක් නෑ හරියට නි්ශබ්ධතාවේ අගය කළ බුදුරජාන් වහන්සේ සංගයත්ය නිශබ්ධතාවයට එකතුයි. මුගදු ලොකේ ලස්සනම භාෂාව තමයි නිහඩකම කියලකය. එදට ඒ ලෝකේ ලස්සනම භාෂනයකයක තු නිහඩ උනාමතමයි ලොක හෙන්නේ. නිශ්ශබ්ද වන්නකු සාමාන්‍යි කතා කරනුවට වඩා වැඩියව දැනඉන්න ගන්නවා ඒතකොඩ ඒ කතා කරනවා දැන් අපි කතා කරනකොට දැනෙනසීම වඩුයි එදො දෙම මේ කතා කරනකොට මගේ හිත ඇතුළේ නොයෙක් විතර්ක විචාර හටගන්නවා ඒවා තමයි මේ වච්චන විදියට ඔබ ඉස්සරහට මත්තු වෙන්නේ හැබැයි දැන් ඒක ඇතුලෙත් තව ඉතාම සාධනීය විශල යහපතත් තියෙනවා යතු දැම කතා කරණ කෙස් සහගතේ වනමනි ත් සාමාන්‍ය මිනිහෙක්කි කතාව ගත්තොත්. සාමාන්‍ය මනුස්්‍යේ කතා කරන දේවල් ඔහු කියන කරන දේවල් දිහා බැලුවහම මකද තේරෙන්නේ. ඔහු කියන කරන දේවල් දිහා බැලුවහම තේරෙන්නේ පන්නත්න ඒ පුද්ගලයා තුළ මතුවෙන්නේම පුද්ගලයා තුළ මතුවෙන්නේම කෙලෙස් සහගත ගතියක් අභ්‍යන්තරිකව එකො රාග සහගතකමක් දේශ සහගතකමක් මෝහ සහගතකමක් චන්ද සහගතකමක් නන්දි සහගතකමක් තෘෂ්නා සහගතකමක් අපේ කතාව තුළෙ තියෙන්න නිහඬ වුනාම තමයි ලෝකෙ හරියට මැහෙන්නේ නිහඬව වෙලාවක හොඳට තමන්ගේ සිත දෙස බලාගෙනන්නක ගොඩාක්කිම වැට හිඳගන්නවා තමන්ම තේරුම් ගන්න ගන්නෝ ලෝක ලස්සනම භාෂාව තමයි නිහඬතාවේ ගොඩා කාමුදුරුරු එකතු වෙලා ඉද්දීමේ අපිට තුන් දෙනෙක් කිටිියොත්හෙම දෙන්නෙක් කිටියොත්හෙම කොමද කාන්තාව දෙන්නේෙක් එකතු නොත් කොහොමද තුද එකතුනොත් කොමද තුන්දනකුට වැඩිනම් යුද්ධය තමයි. එදට නම් කෙලෙස් සසාගත ලෝකය ඇතුළේ වගේ නෙමේ බුද්ධ ශාසනය ඇතුළේ නිහඬතාවයාගේ කරන්න නි්ශබ්ධතාවයට තමයි වටිනාකම යන්නේ එතුේ නිශ්ශබ්ධතාවට වටිනාකම යන්නකොට, නිශ්ශබ්ධතාවට වටිනාකම ගියපු තැනක. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයගේ ස්ොභාවේ දෙස ඉතා විමර්ෂණ සීලීව බලනොකොට අපට තේරෙනවා මකදද. ද බලන්න බුද්ධශාසනය ඇතුළේ ශ්‍රාවකයගේ ස්වභාවේ පෙන්නන තැන හොඳට බලන්න. බුදුරජාණන් වහන්සේගේ ළඟට එක බමුණක් ඇවිල්ලා යාහනවා ශ්‍රමණ බවත් ගෞ්තමයන් වහන්ස මේ හාමුදුුරු මොනොවද බලාපොරොත්තු වෙන්නේ කෙහනෝ ඇැ සාමානකෙනෙකට ලොකු බලාපොරොතුට ගත්තේ නොනනි මොනොවද මේ හාමුදුරුරු බලාපොරොත්තු වෙන්නේ කලාහනවා ඒවගේම මේ තරුණ කාලේ පැවිද්දට ඇවිල්ලා බොහොම කාමභෝගී ජීවිතය අතහැරල දාලාපු මේ හාමුදුුරුරු මොනවද විචාරණ්‍ය වය මේ සංගයාගේ විමර්ශනය මොකක්ද කියලාහනෝ මේ සංගයාගේ අධිෂ්ඨානය මොකක්ද කියහනෝ මේ සාවි වහසලගේ අධිෂ්ඨානය මොකක්ද කියලානො දෙමක අධිෂ්ායයක් ඇතුලින් අපි වැඩ කරන දන් දෙදස් විසි අතර අවුද අධිෂ්ායයක් ති නොට මල් පලගන්න ගන්ට බැහටම ඔබහන්සගේ මේ සංඝයාගේ අධිෂ්ඨානයමො කක්ද කියලානවා එතුන මේ සාමදැන් සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ කැමැත්තක් තියනවා ඇලීමත් තියනවා එකේකවට ඇලිනවා රූපට ඇලිනවා සබ්දවල්ට ඇලිනවා සිතුලිවල්ට ඇලෙනවා එකේගේවට ඇලිනවා රජෙක් නම් පාලනයට ඇලෙනවා ක්නම් හොරකමට ඇලෙනවා. ස්ත්‍රියයක් නම් වරණයට ඇලිනවා එක එකෙවට ඇලිනවා. ඇත්තටම මේ බුද්ධ සාාසනය ශ්‍රාවකයගේ ඇල්මමකත් කොතනද ඇලින්නේ කියලහනෝ. මං මේ බොහෝකාලයක් ඔබහන්සේගේ සංඝයා දෙස විමසිලිමත්තු බලාගෙන හිටියා මං කැමැති ඔබහන්සේගෙන් දැනගන්න, මොකද්ද මේ සංගයා බලාපොරොත්තු වන ආවසානික අවස්ථාව කිය ැහුව ඔන්න සාමාන්‍ය පුද්ගලයකුට තියෙන්ඩෝන තත්ත්වයන් හැබැයි ලෝකෝත රත්වෝ දෙසම් ඉන්න මේ ටික හැදුවොත් ය මඟ පල අවබෝධය කරාම යනෝ දෙැ බලන්න මේ බුදුරජාන්හන්සකින් අහපු කාරණ ඔබහන්සේගේ මේ ශ්‍රාවක සංගයා ත්‍රාවක සංය කනකුට මේ හාමුදුරුජිතරන් නෙමේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරාගෙන ස්සරහට අන්ඩ හිතන කෙනෙක් එබඳු කෙනෙක්ගේ බලාපොරොත්තුව මොකදද එබඳු කෙනෙක් කුමක්ද විචාරණ්ඩ ඕන එබඳු කෙනෙක් මොනෝද අධිෂ්ඨාන කරගෙන ඉන්නේ එබඳු කෙනෙකුට තියෙන ඇල්ම කොතනද ගේ අවසානය කොතනද යගේ අවසානයේ කොතනද කිය ඇහුවා මෙන්න මේටික අපි හරියටම අඳුන ගත්තොත් අපි විශාල වසයෙන් වෙනස් වෙනවා මේටි හඳුන ගණඩ බැරිවුනාට පස් තමයි එකඒක දෘෂ්ටිවලට අහු වෙලා ඒක දේවල් පස්ස දුවනි බලනක ලංකා මිනිසු ඒක් දේවල්වලට අහු වෙල දන එ ස්්‍රෝතනාව යන්නත් සමහත්‍ර හාමුදුරුන්ට මේ කාලෙ බලන්ට අ බෝධි සත්යක් කියල මනස්සේ ඇවල වටට කහැකෙනවා දෝසා රෝපණ යන්නේ සංඝයාට ඉස් මිනිස්සු රංචුපිටිගේ මතේ හුලේ නොම මේ ලංකාව මනිසුට යෙන්නේ බොම දුදරුවල චින්තනය දුරුවල ප්‍රඥ්ඥාවක් ඕනෑ එක්කට ඉක්මට අහුවෙලය නො ඇයි එයා බුදු දහම අඳුනගන නෑ දෙ බලන්න මේ මේ අහන ප්‍රශ්නය අපි අපිට ඉන්නන්නේන අපිින් කවරුත් අහන්න ෑනනි ඇවිල්ලා නේ හාදුුුවන මම කැමති ඔබහන්සලෝේන අවබෝධයයට නම කොට බලාපොරොත්තු හදාගන්ඩෝඩ මං මොනවද විචාරණ්ඩෝන මං මොනොවද අදිෂ්ාන කර ගණ්ඩෝන මං මේ කාම භූ ම ඇල්ල එ හහාදුන මං කොතට ඇලින් ෝන ොහන්සල කියන ප්‍රතිපත්තියට එන්නනම් මං කොතනින්ද කතාව විවර කරණ්ඩෝඩ කවුරොත් අහන්න ෑනිය ඇවිල්ල හිටිගමන් අහනෝ ඇවිල්ලා මොනව අදහන්නේ මේ එලිය පහන පත්තු කරනික දොඳ ඇතුළිත්තු කරනිකද හොඳ පහනොයි පත්තට තිබහමද හොඳ මනවද පූජා කරන්න ොහොඳ මල් පජකරන්න හොඳ ැතිමල් මනොවාද ඔන්නගේ ලාමක කතාටිකක් අහනවා එනිසාම ලංකාව මිනිසුන්ට මග පලාවබෝධය තියනවනීද සෑහෙන කාලිකට කරගණ්ඩාමාරුයි සෑහෙන කාලිකට කරන්න බෑ බදුරජාණන් වහන්සේ මේකට දුන්න උත්තරෙකුමක්ද බදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාක්්මණය අහගන්න කියනවා. සමනාකෝ බ්‍රාක්්මණයහ ගණ්ඩ කියනවා.න්ති කන්ති සෝරච්චාදිි්පයන් එකන්නේ බ්‍රාක්්මණය මේ ශ්‍රමණයක් වනාහි, බලාපොරොත්තුව ශ්‍රමණයක් වනාහි බලාපොරොත්තුව තමයි ඉවසීම සහ කීකරුකම කියනවා එකැන බුද්ධ ශාසනය දියුණුව කරා යන තැන ඔගුල බලාපොරොත්තු වෙන්න ඕන කොතනද බලාපොරොත්තුතියෙන්න්න ඕන ඉවසීම සහ කීකරුකම එතුොන් දැන් ඉවසනවා කියන්නේ මේ ය දැන්වගුළි හිතාගෙනින් එක නෙමේ මෙත ඉවසීම කියල කියනම කදන්න වද කෙලෙස් විතර්කවලට අර්ථය දෙන්නෑ කියන ැ අපි හොම ඩවෙල හිටියට අපේ ඇතුෙන් නොයේ කෙලෙස් විතර්ක ඇතිවෙනන ඒ කෙලෙස් විතර්ගවලට අවකාශය දෙන්න ඇතුූ ඉවසගෙනන්නවා අපි තුළට ගන්න කාම විතර්ක ව්‍යපාද විතර්ක හිංසා විතර්ක අකුසල් විතර්ක ඒ විතර්කයට දොර ඇරල ඒ පාඩුව ඉන්න විතර්ක ආවහම ඒ විතර්කවලට තමයි සිතිංකයින් වචනයෙන් ප්‍රතිචාර්දක්වන් ද මේ වෙලාේ මගේ හිතේ විතර්කයනවා ඒවට මංකන් මේ වචනයෙන් ඒ වටානුව මගේ සිතේ ස්වබභාව ගලන තේරුම් ගන්න පුුවන් වෙලා මගේ වචන වලි ම මේ කතා කරන හැමයි එකක්ම මගේ හිත තුළ ගොඩනගෙන විතර්ක ද ගොලගගේ සොහභේ තේෙනවා අයිකට මුල්ලකටවෙ ග හිටියෝ ඇල් එන්න කොට හගෙන හිටියොත් කොනකට වෙලා එය අඉන්න කොතන දෙ කියලා හොරට තෙරෙනයි එයා කතා කරන්නේ එයාගේ කලබලේ මතු වෙන්නේ ඇතුළි විතර්කවලට අනු පිරිහිිච්ච මිනිිය කලේසින් අල්ලන්න පුළන් වචනවලි හරී ලේසි අල්ලන්ඩයා කොට නැති යා හම කිවත් හිත හොඳ නුසය ලපකි කිය නොනීද වඩ බෑයික ඇයි සිතේ විතාර්කනයෝ එලියටෙන්නේ මේඒයාේ දන්න ඇතුව කියලා තියන්නේ හම වනේ කෞදදන්න ඇතු කියන්නේ ඒමක වෙන්න පින්න හැම වෙලාවකම තමන්ගේ හිතතුල ගොඩ නැගෙන ඒයාගේ සිතේ ස්වභයක් තිෙන්න්න පුළුවන් හිටකම හිතවුණුේල ය. නමුත් පෙන්න්නත්න මේ සිතේ ස්වභාවය වංචක ධර්මෝලින් යට කරනගොට හිතඒ සාධාරණී කරණය කර ගන්න පුලුවන් නමුත් පෙන්න්නත්නි මේ කතා කරන හැම්ම දෙයක්ම මගේ විතර්ක මේ මගේ අත ඔස වනකට ආදාළ විතර්ක මගේ හිතේ හට ගන්නවා මේ අත පාත් කරන එකට දාළ විර්ක හට ගන්නවා හිතිං චිත්ත කිරිය වායෝධාතුව කෙලික් නිපද වනවා ඒකට අනුවයි මේ චලනය වෙන්නේ අත පයවලුව පහල මේ දිව කට ඔක්කොම චල්නය වෙන්නේ ඔක්කොම හිතේ විතර්කවලට අනුව වේගෙන් සැලි සැලයනෝ වේගෙන් හටකන වේගෙන් බිදෙනවා. එනම් අතක තියාගන්න මෙතනම බුද්ධශාසනය අර්ථය තමයි මොකක්ද අර ඇහුවනි මේ මොනවද මේ බත් ගෞතමයන්හන්ස බහන්සක මේ ශ්‍රාවක මොකදී බලාපොරොත්තුූ ෙවනි බුද්ධසාාසනී බලාපොරොත්තුූ විදිහයට ධර්මය පෙන්නන්නේ කුමක්ද. ඉවසීමයික කරුකමයි පිවත්න්නේ. කන්ති සෝරච්චාදිිපපයන් ඉසන්යන්ති කැනෙක් ශාන්තිය කියනක ක්ෂාන්තිකයන් ඉවස කියන එතුට දැ ඉවසනවා කිය කියන මේ දධනතු ඉන්නට එෙවනමේ බලන්ටයයා වසීම ය අදධනතු ඉන්නනේ සදධනතු ඉන්න බැරිද කෙස් තර්ක හිත හට ගන්න ගම හොඳයි මටත්වාරයක් කියයිනී කියලා ොද සද නැතුවන් බලන්ුක ෙම මනුස විවසීම කලෙකොට ඒ බද්දවාසනී පොත්ව නෙ බුද්ධසාාසනී බලාපොරොත්තුවනමකක්ද කෙලෙස් විතර්ක ඇති වෙනකොට ඒ විතර්ක වලට අර්ථයේදීලා ප්‍රතිචාර දක්වන්නේ නැතිමට්මට විතර්ක ඉවසන්ඩ පුුවන් හැකයා එතු කෙස් විර්කයෙම ඉවසන්ඩ බෑ ඇයිඉවසන්ඩ බැරි කෙලෙස් විතාර්කවලට ප්‍රචාර දක්න්න මිතනවා දකන සාහරයක ම ඉවසල ඉවසල බැරිම තැනව බැ න්නත්තන් හොම කියන්න මම් ඔයයා දක්කන මං යුස වසල බැරිම තැන ොඩේකිරි එහි මේ එකක්නේ බුද්ධ සාාසනම සානුකම්පිතව බලන්න නෑ බලන්ට බෑයි බුද්ධසාාසනය බැලුවත් වඩන්නේ සංසාරික පරිදාහය දැවිල්ල ඉපදමින් මැරමින් යන ගමන අනාතකම ඔබට නැතිවිෙන මට්ට ඔබෝ වෙනස් කරන්නයි බුද්ධසාසනය බලාපොරොත්තුවෙන්නේ නමුත් දැන් කෙලෙස් විතාර්ක ඉවසාගනඉන්න හැකියාව ඇබැයි කෙලෙස් විතාර්කයම ඉවසගනින්වා කියන්නේ යට කරගෙන න්නවා කියනෙ නෙම. ස්විතර්ක වනාහි ඇතිවී නැතිවී යන බවව බෝදධ කරගන්නක අන්න එතකොට විතර්ක නිකම් ඉවසන තැනකට ඇතුළ හැදිනෝ දැන් අපි තුළ හටගන්න කාම විතර්ක ඒකනිැන කාම විතර්ක ඇති වෙන ගොට ඒවා ඇතිවෙල නැතිවල නවා දෙැම් බලන්නක මේ බණහන්ඩ ඇතුළට මේ සාලාබට මේ මේ දේශනාව කරන මේ පටිගත කරන මැදිරිට එන්න කලින් ගොල එලි හිටියනන්නේ එලිඉන්නකට හටගත් විතන්ක එලියම නිුද්ධ වෙලා ඉතටාව එයව දෙන්න හිතේ හොඳ හිතදහාබලන්ඩ ඒ වෙලා ගුළු කතාරපු දේවල් ඉගුල්ු වැඩකරපු විදිේ ඒවොල් ඒ ලාව කතා බහකරර හිටියේවාට අදාළ විතර්ක හිතේ තිබ්බා මේ වෙලාව එහෙම විතර්කනෑ ඒ විතර්ක ඔගුලන්ගේ හිතේ මේ වෙලාේ නෑ මේ වෙලාවේ ඔගුල්ු තුළ අවංකව මේ දේශනාවත් එක්ක ඉන්නවා නම් මේ දේශනාවට අදාළ විතර්ක තමයි ඕගොලඟ සිත තුළ හටගන්න එනිසා මේ සිත අවබෝධ කර ගැනීමෙන් තොරව අපට පින්න්නත්නි මේ ජීවිතය පිළිසරණ කියල එකක් නෑ. අපිට අපේ සිත අවබෝධ කර ගැනීම තොරව අපේ සිතට කිසිම පිළිසරණත් නෑ සිතට රැකවරණයක් නෑ සිතට කිසිම අනුගලහයක් නෑ ඒ නිසා අපට සිද්ධ වෙනවාමකක්ද. අපේ කෙලෙස් විතර්ක වලට ප්‍රතිචාමී විතර්ක ඇති වුනාාම සවභතමයි විතාර්කවලට ප්‍රතිචාර දක්වවා. ප්‍රතිචා දක්වන්නේ ොමද භාෂනයෙන් ක්‍රියාත්මකවම් වලින් හැසිරීමෙන්. එතොරේ ක්‍රියාත්මක හැම වෙලාවක මන්න්න ඉති ඔය මඉතින් එක දැන් කර විරයි නි කල පැත්කට වෙන් බැයි ඇතුළ කර්මර ඇස්සනක? බ නඇත පුුණර් භවට බලපානවා. ඒ රස්සන කරමීතිය නොනේද පුුණනර්භවට බලපානවා. ඒ නම් අතක තියාගන්න අපි හැම වෙලාෝකම ඇතුළ සංවේදී වෙන එක තමයි අපේ අධිෂ්ඨාන මොනුවගෙනද ඇතුළ සංවීධ වෙන්නේ ඇතුළ සංවිධ වන්න ඕනු ගොඩාක් දේවල් තියෙනවා නමුත් කෙලෙස් විතර්ක ඇති වනාාම ඒ විතර්ක ඉවසන්නේ ඒ විතර්කයට අර්ථයක් දෙන්නේ. ඒ කෙලෙස් විතර්කවල් පදනම් කරගන ප්‍රතිචාර දක්ව්ඩ කියලා සිත ආයාචනා කරනකොට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා. ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්නවා. එක තමයි පලවෙනි තත්ත්වය. එතකොට ඊළඟට මෙතන කියනවා මේ හරි ලස්සන දෙයක්. මේක කියනවා කන්ති සෝරච්චාදිිපායා එකයන්නේ. දෙවැනි එක තමයි පන්නත්නී කීකරුකම එතුර කීකරුවෙනවා කිය කියනකොට ඔොල් ඉතිනේ පොඩිලමයි වගේත්ම අම්මට කීකරුවෙනවා අතට කීකරුවෙනවා ගරුරුන්ට කීකරුවෙනවා හාදුරුට කීකරෙන ඒකනවේ මේ කියන්නේය අපි කීකරුකම කොතනට දෙකතුෙන් ලෝන්න පටිච්චි සමපාදයට හැම වෙලාවකම පටිච් සමුපාදයමත කීකරුවෙන් හේතු පල දෙස බල බලා කීකරුවෙන් පිහම හේතු පල දිහා බලන්නන්නේන අපි බලන්න මේ වෙලා විතරයි. අපි බලනි මේ වෙලාවේ කරන්ඩෝනිි කළදානෝ ෙනි සහමිනිච වන්නදයක්වවෙ පස්සන යනාපාක පස්සන යන්නේ හමකිනො නිද කතාවට වල පිියදම න අන්නාක න මංගේිත මංගන බලාගන්නකුකිෙ ිග ලගු පම කින ද ඇයි හේතුබල දන්නේ. ඒතු ඒකැන මේ නම් එතන මේ කීකරුකම කියනකොට ඔගොලන් හිතේවිනිකම් මේ ලදරු චින්තනයක් නෑ පින්වත්න. බුදධ ඔග බුදුරජනසකගේ ශ්‍රාවකත්‍යය තුළ ඔගොට හිටගණ් ඕන නං. හොඳට කුල් එකින් හිටගන්න් ෝනම් බුද්දවාසනය උ ඔගොල් හැම වෙලාවකම පටිච්ච සමුපපන්න කීකරුකමක් ඕෝවනා කරනවා. තෙම්ම වදාලේ බුදුරජාණන් වහස. ඇයි පටිච්ච සමපපාදයෙන් බලන්්ඩ බලන්ද. ැ තන්න පටි සම්පාති බලන්න බලන්න මේ කෙලෙස් විතර්කවලට ඉඩනෑ. දැන් ඕගොලන කාමච් මේ කාම ව්‍යාපාද විතර්ක හටගත්ත කියන්නකු. දැන් ව්‍යාපාද විර්ක හටගත්තරට පස්තම හිදෙන ගහන්ඩ හිතෙන්නේ බනිින්ඩ හිතෙන්නේ පලිගන්ඩ හිතෙන්නේ එකට එක කරන්න හිතෙන්නේ දැඩි බවක් එෙන්නේ එක නිගැෙන තාර්තක හැටි දන්නව කිව්ොත් කිව්වා හචරයි අනෙහම කියන්නේ දැඩි බව ඒ තාත්තකුට ඕන දෙයන්න නෙමෙයි ඒ දැඩි බව නිසා යාමාරුව ඇයටනෝ සමාර්ථයා දැඩිවයින්නේ දරුවවා නිසා දරුවට හපතක් කරන්න කියලා මෙහෙම යහපතක් කරන්න බෑපි නොත් ඇයි බැරි යහපතක් කරන්න අපි හැමෝගෙම ඇතුළේ අපට පෙන් නැති අදෘුශ්‍යමාන හස්තයක් වැඩ කර නොමකත්දේ කර්ම අපි ඇතුළේ හැසිරෙනවා කාර්ම ශත්තියා අපේ අභ්‍යන්තරය තුළ හැසිරෙනවා අදෘශ්‍යමා නහස්ථයක්. ඒ කර්මය. ඒනිසා පින්වත්නී ඔගුළු දක්ෂවෙඩ. පුළුවන් තරන් දක්ෂ වෙන්න කුමකටද. පුළුවන් තරන් දක්ෂ වෙඩ පින්වත්නී හේතුඵල දහ මෙම්ම බලන්න අන්න එක තම කීකරුකම කියන්න. අ දරුවා අම්මට කීකරුවෙනවාගේ කක්හෙව නෙමේ මේ කියන්නේ මේ කියන්නේ එත ර හේතු පල දහමින් බලනකොට ව්‍යාපාද විතර්කී මැන්ඩිනෝ අන්න බලන ප්‍රශ්න විශඳනිකක්ත් එතමතියෝ. ද මේ කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේගේ මෙතන නොමේ බුදුරජාණන් වහන්සේගේ කං අධිපපායා ශ්‍රමණයක්ගේ බලාපොරොත්තුව කොතනද කියන්න. න්න මිතන තමයි ශ්‍රාවකත්තයේ නිවන ගැන සාක්ෂාත් කරගන්න ශ්‍රාවකගේ බලාපරොත්තුව ලඟු වෙන්නේ. මේදක නැත්නන් ඔගුළ බපොත්තුව සු විසු කරගත ජාතිය සමට පන්සල් යනෙනක් පින් නැති. දන්දින කෙනෙක් වන්න නැති. බුදු පූජාතියන කෙනෙක් වෙන්න නැති. නමුත් පන්නත්න එයාට බලාපොරොත්තුව කඩා වැටිලා. එනම් බුද්ධසාාසනී බලාපොරොත්තුව කොතනට දෙකතු වෙන්නේ. බලාපොරොත්තුව එකතු වෙන්නේ. කෙලෙස් විතර්කයට ප්‍රතිචාරණ නොදක්වා ඉවාසා සිටීමත්. අටිච සමපන්නව විමර්ශනය ඔය දෙක නැත්තම් පින්නවත් සිවරු පොට එල්ල හටියත්ට දන්නේ හාමුදුරොන්ටම දැ පැන් පුද පුද ිලාම් පසට ිකද ගෙන වැඳගෙන හිටියත්ව දන්නේ එම පසල්ලොලින්වානනි මිනිස්සු පසල්ල ලින්නමංහිත අවුරුදු පනාකිටිය නම් විසිපහකටත් වොඩ ය පන්සල ඉඳලති ඊලම් පසටිකද ගෙන දාන ටිකක්ද ගෙන හාන්දරුව න විද මල්ලුවත් අතු ගන වත් සද් කරන ඔක්ොම කරග නිඳද වරපොටේම ලිල ඉඳලා හාමුදුරුන්ගේ පාපියවරට තමයි ඇවිද ලතිනයා පිටි පස්සෙම. නමුත් එයා බුදුරජණන්සේගේ ධර්මය ඇතුළේ ප්‍රතිපත්ය ඇතුළේ ගොඩාත් දුරයි. ඇයි බුදුරජාන්සගේ ශ්‍රාවකයගේ බලාපොරොත්තුව මල් පල ගැන්වෙන්නේ කොතනද අර කෙලෙස් විතර්කටික ඉවසාගන ොඉන්න මටමත් න කෙස් විතර්රකවලට ඉවසන්නය කියල මෙතන ැන මේ නාධවාශේතතික නර්තයේ මෙතන පැදිලවවෙනි කොහොඳද මේ කෙස් විතර්ක පදනම් කරගන ප්‍රතිචාර දක්වන්නේ. ඉවසනෝ. ඇයි ඒ ප්‍රතිචාර දක්වන හැම වෙලාකුම මෙයාට යාගේ ඇතුළි කර්ම ඇස්සනෝ කළ දන්නවා එතකට යනාපාගගේ යනවා ම හොඳ පාඩමක ගනෝගේ බ්ලාාමක බෝම දුරුවල කතා එන්නේ. එබඳු ලාමක කතා ඒශාවකය ඇතුළ මතු වෙන්නේ පින්වත් වී. බඳ ලාමක කතාවක් යා තුළෙන්නේ නෑ එතට ඒක තමයි මූලික තත්වීල්ගට මෙතන මේ කීකරුම කියන්නේ හේතු වල දහමින් බලනවා දෙැ ව්‍යාපාද විතර්කය ඇතිබෙඩකොට හේතු පල දහමින් බලනවා ඒ හේතු බල දමින් බලකට යට පේනවා ව්‍යාදය ඇසුර කරන ගොඩනැගෙන කරම වතු නර බව හදර හේතු පල දමනික කියන්න යාාද විතාකගේ ඇසුරගන ප්‍රතිචාර දක්වාහමේඒ ප්‍රචාර දක්වනක ඇසුේ ගොඩනගෙන කර්ම විසි මව නිරේටර්ගයනවා. හේතු පලදාමිකයන් ප්‍රේතලෝකහිටරයනෝ. ව්‍යාපාද විතාර්කයේ පදනම්රන ප්‍රතිචාර දක්වුණකමකින් මං වැඩ කරන්න වැඩ කරන්න හැම වෙලාවකම මාතුල ගොඩනැගෙන කර්බේ නම් මාව සනාත කරන්න ම වනාත කරනෝමයි පටිච සමපාදධ තම වෙකතාව කියන්. ට හතු පල දමින් කියනකට මේිබඳු ව්‍යපාද සිතක් ඇතිවෙන්න බලපාපු හේතු කියන. පල විතරන් නමික කියන් ඒ එකට හේතුවත් කියලලා දෙනවා මොකක්ද. මේ බඳු ව්‍යාපාද විතර්කයක් ඇතිවීම පිණිස බලපෑවී ිබඳු සිතක් මට සසරින් හැදිලා තියෙන නිසා. පෙර සංසාරීෙන් හැදුුණු හිතක් මට තියනෙ එකයි මේ මට ව්‍යාපාද ඇතිවෙන්නේ. මට මේ ව්‍යාපාද විතර්ක ඇතිවීමට බලපෑව අරමුණු එක්ක දැක්ක දෙයක්. එක්ක අහපු දෙයක්. ව්‍යාද විතර්ක ඇවුන්නේ මේ නි සනිමේති කියලා එක්කු දැක්ක දෙයක් නිසා ව්‍යාපාදය ඇතිවෙනවා එක්ක අහපු දෙයක් නිසා ව්‍යාපාදය ඇතිවෙනවා එක්කු දැනුණු දෙයක් නිසා ව්‍යාය ඇති වෙන එක හිතුණු දෙැක පාර හිතිල ගේෙන් තිකන්නේ මන්නන් හිතන්නේ මේ විදියටයි කියකි එතකට ම් අහපු දැක්ක දැනුණු හිතුණු දේවල් සම්බන්ධව තමයි යාගේ සිත තුළ ව්‍යාපාද විතර්ක හටගෙන තියෙන්නේ එතකොටඒ ව්‍යාපාද විතර්කයාගේ සිත තුළ හටගන්නකොට ඒ ව්‍යාපාද විතාර්ක ඇසු කරනයා ප්‍රතිාර දක්වනකටයා යා ව්‍යාද විර්ක ඇතිවෙච්ච හතුටික දිහාබල් නො ආහපු දැක්ක දැනු හිතුුණු. එතොට ආපුුව තමන්ගේ වසන්ගේ තියාගඩබේ අනාත්මයි දැක්ක දේවල් මටවනු විදිර පවත් අන්නබේ අනාත්මයි අන්නේ අනාත්මය දකිනකොට ඒ ඔක්කෝම නිරුද්ධ වයන ස්වභාවටයි වැටහෙන්නේ එතකොට ව්‍යාපාද සිත හෙම දුරුවල වෙනවා එනම් මතක තියාගන්න බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයාගේ බලාපොරොත්තුව වර්තමානය කරම රැස්සෙන දෙක දුරුවල කිරීම පිණිස විතර්ක ටිකට ප්‍රතිචාර නොදක්වා සිටම් අනිත් අනිත් එක වාර්තමානයේ ආයතන වලින් ගන්න අධදැකීම හේතු පල දහමින් බලන එක ඔය දෙක නැත්තං ඔය දෙක හදාගන්න මොක තව මුොළු බුදුරජාන්ක ශ්‍රාවකත්තේ මත අඩිය තියලනෑ අඩිය තියලනේ ඒට අඩියතියන්නේ නැතුව ඕවොලු හිතන්ඩපා පරම්පරාවෙන් අප උරුමයක කියලම බුද සාවාසන හමිකණ්ඩිමි බුදුරජාණන් වහන්ේ ෞ්ධයන්ට බණකිවේ නැහැ බුදුරජාණන් වහන්සේ බණකිව්ේ මානවර්ගයන්ට එතුළ බුදුරජාණන් වහන්සේ කළ දේශනාව තුළ එකතු වෙනවනම් මංකියන්නේ පින්වත්නි පුළුවන්නන් ඔය කාරණ දෙක විතරක් හදන්ඩ ඔ මේ බොහොම සරල කාරණ දෙකක්න ග හිත ල විතාර්ක ඇතිවෙනකොට විර්ය අඳු ගන්න විර්ය ඇසරු කරගන ප්‍රතිචාරදක්න්නන්නේ පලුවන්ර ඒවිත් සමහර විතාර්කය ඇතිවුණනම ෂනිකෝ ප්‍රතිචාරදක්න්න තරෝ ඇයි අර භාග්‍යතුහන්සේ වදාල පටච්ච සමපාද කීකරුමනය ඒ කීකර ඊට පස්සේ මරනකං විදවන්්ඩඕන මරන විද බලන්න මදවසල එහහි නනිදර මේ කාන්තාවක් බස්සිකන් හයලයිනකොට මේ මනුසි ැවිල්ලාම. තිවුණු පහරක් එල්ල කරලා මැරුණයිට පසේ පොලිසිඩායා රටයන් අද පොලිසිල්ගත්ත කියලම දවස්සල නිියස ලහෙන්නේ ඇයි ධර්මයක් තිබිලම නෑන. ව්‍යාද විතාර්කය ඇති වෙනකොටේ ව්‍යාද විර්කගේ ඇසුරන ප්‍රචාර දක්වනොට නිිබඳ ධර්මය තිබ කවද්ධාවත් අනාතබින්නේ හොඳට බලන්නකු ඕගොලොන්ට මේ වෙලාවෙ බණෑහෙනකොට හිතයි ඒෝවා ඕවා මනුවද ඕ අච්චර වටිනෑ බොයිට වඩාඒවා ළමයිටු ගන්නන්ට ඕන වගේක් ඕගොලගේ හිතට එයි මේ වාක්‍ය ඔයාගේ ඔලුවටම දාලා තිබ්බනං මේක වාත්‍ය දරුව පුංචිකාලේ දරුවකුට පුතේ මේ බුදුරජාණන්ගේ ශ්‍රාවකත්තය ඔයාගින් බලාපොත්තු වෙනි මිචරයි මකත් ඔයාගින් බලාපොරොත්තු වෙන්නේ කන්ති සෝරච්චාධිප්පායා සෝරච්චාදිප්පා යා කියල කියන්නේන් කන්ති කියහන්නේ කෙලෙස් විතර්ක ඇති වෙනවා හිතේ එමට අරුණු බලපානවා එක දකි හන දැනෙන හිතනවා බලපානවා එයා දැක්කදේ නිසා එයා අරකකාතාව ත්‍රීවිිලක ගොඩ වෙලා නකොට හයට රොත්තු දුන්න්න වෙද හැදම කාර්ක ගොඩවල නවා සීලය තිබෙන ඇතිගෙන විලකුම ප්‍රශ්නී. ැතම් දෙන්නම තේරුම් ගඩපය අප වාාච්ච මනිස්සු කියලා මේ බුදුරජාන් සමාර්ට පන්සල්ලරීමේ යන ිනිසුුවටදිී එතකොට ඒ වෙලාවට කියලා තිබ්බනං ඔයාට දහන දකින දැනෙන හිතෙන දේවල් සම්බන්ධව පොඩිකාන්දලො මේ වාක්‍ය කියලා තිබ්බනම් ඔයා තුළ කෙලෙස් විතර්ක හට ගනීවී ව්‍යාපාද විර්ක හට ව්‍යපාදීරන්නේ එක ඇවිස්තනකම ව්‍යාපාදය ගැටෙන කමටන ව්‍යාපාදී කියන්නේ ඒ ව්‍යාපාද විතර්කය ඇති වෙනකොට ඔයා මොකද කරන්න ඕන ව්‍යාපාද විතර්කය ඇතිවෙලා නැතිවෙලා යන බවට හේතු පල දහමින් බලලා ව්‍යාපාද විතර්කය හිතේ ඇතිවෙලා නැතිවෙලා යනවා ඒක හදවති හැඳන්නේ ඒ පදිංචි වෙලා ඉන්න බෑ ඒක යෝගනට එලිය තිබ සිතුවිවෙල දැ නැත්ත ව්‍යාපාද විතර්කය වනයි තා ස්වල්ප මානසික සවභාවයක් ඒ මානසික ස්වභාවේ ඉවසගණ්ඩ බැරි තැන එකට ප්‍රතිචාර දක්වනෝ ඔය ඔය අහන්නේ ප්‍රතිචාරය තමයි ඔය දැගඉතින් උඩ බලාගෙන ඇති හිරගෙදර දැන්ී සමට මැරනකං බලන්න ව්‍යාපාද විතර්කයට ප්‍රතිචාර දක්වනය එකට ධර්මයයක් මේ භාගතුහස වදාල එක වාක්‍යයක් කොළුවේ තිබනං එබඳු එක වාක්‍යයක් එයා පුහුණු කරලා තිබන පුහුණු කරන්න ඩෝන එක එක ධර්මේ භාතා බහුල්ලි කතා කියල කියන්නේ භාවිතා කරන්න ඕන භාවිතා කරලා තිබ්බනං දෙන්න මහේ මමාරුවටන්නේ එම වෙන්නේ කීදනෙ කමාරුවීද බලන්නකු දරුව අමාරයි අර මැරුණු කාන්තාවේ මහත්ත අමාරුවයේ හිරගත වෙච්ච මනුසයයාගේ ළමහිටි අමාරුවයි බිරිඳ අමාරුවයි කියන සමරුවයට ඒ ගොලු කාලබිලඉද. මුත් ිසු සමාජයට විවෘත වෙන් ඕෝනනේ එදේ සමාජයට විවෘත වෙනකොට මේ නිකෙස් මිනිසුනවෙේනි ඒ සමාජයට විවෘත වෙනකොටඒ අපහහාසේ දරන් තරම් ඒගුලන්ගේ හදම්ඩල සුදානම් නෑනේ ඒ ඇයි මේවා කිය නැතිකමන් බුරජාන්ස වදාල මේ එක වාකයක්ත් තිබ්බන කවදාවත් නෑ. එකන් ඒනම් මෙතන කම්තිී කියල කියන කෙලෙස් විතර්කයට ප්‍රතිචාර දක්වන්න නැතු ඉවසනවා ඊට ප සිවසනකට තල්ලුව ගන්න නොමකෙන්ද. අර බුදුරජාන්සේ වදාල කීකරු කමොකක්ද පරිි සඋපතින් බලනවා. එත නියාට යාාව පේන්නේ. එයාට මේ පැටලෙන්ඩ පුළුවන් ස්ත්‍රියක් පුරුෂය කම්මික් තාත්තික් දුවෙක් පපුතික් ගදෙනනක් ලෝකයක් පේන්නේ. හට යාව පේනවා කොහොමද පේන්නේ මේ බඳු දුක්වේදනාවක් මගේ සිතේ ඇති වෙන්නේ අරමුණු ඇසුරු කරගන මම සසර දුකම වපුරලා තියෙන නිසා මෙ බඳු අමනාපකමක් ඇති වෙන්නේ මගේ සිත තු මගේ සිත පරණ හේතු පලදහමෙන් හැදිච්ච නිසා මමත් සසර කරපු දේකම විපාකයක් මේ වලදන්න ඒකයි මට මෙහෙම වෙන්නේ දුක්වේදනාව වනාහි ස්වභාවයකෙ බඳුද. පස්සම් පටිච්ච උපජ්ජතිසෝ දුක්කාවේදනං වේදයමානෝ දුක්කාවේදනං වේදයාමීති පජානාති. ඉස් පර්සී නිසා දුක්වේදනාව හටගන්නවා. ඉස් පරසේ නිරුද්ධවීමෙන් දුක්වේදන නිරුද්ධ වෙලායන. ේ නම් සදාකාලික දුක්වේදනා කලෙව තියෙනවාද. නෑ. සදාකාලික සැපවේදනා කියෙව තියෙනවාවද නෑ. ස් පර්සයේ නිරුද්ධ වෙනොට නිරුද්ධ වෙලා යනවා. එනම් මේ දුක්වේදනාව නිත්තියකත් අනිත්්‍යකත් අනිත්්‍යකක්. අනිත්‍ය නං එක මම වසයෙන් හෝ මගේ වසයෙන් හෝ මගේ ආත්මි වශෙන් ගන්න පුළුවන්ද ගණ්ඩ බෑ එනම් අනාත්මයි. ඔය විදිට බැලුවත් පිවත්නී එයාට පැටලෙන්ඩ ස්ත්‍රියයක්ක් පේන නිවන්දකිට කමටහනක් කම්බ වෙන්නේ මගතියාගන ලංකාවේ අප ඔක්කම කඩාවවැටුනේ බුදුරජාණන් වහන්සගේ චින්තර ඇද ලකම කඩාවටලයි නොයිදු කිෙක්කීම නෑ ලෝකෙට ගියම් මනිසුදා නොයෙක් ඇමෙරිකාවට ඔගොල්ලෝ ආවැඩුවට ඇමරිකාේ ගේිය මිනිසුගෙන් හල බලන ඇමිකාව කකාාව ඇමරිකා ගගේ මිනිසුගේෙන් හලබලු ඇමරිකාව කතාව අපි හිතන අපේ රාට අපේ රටේ විතරීම කඩ වැටීමම් කියලා නෑ පි නොත්න හැම තැනමීම කඩවැට. මම කඩාවැට හැම්ම තැනමතියන්නේ මුදල්වල දුර්ගන්ධයක් එක ඉංගලන්තෙට ගියත්තේමයි ඇමරිකාාවට ගියත්තේමයි ස්ට්‍රේලියාවට ගියත්තේමයි නවසීලන්තෙට ගියත්තේමයි ෝක කොහෙරක් ගැහවත්තේමයි හැමෝගෙම ජීවිතවලතියෙන්නේ සල්ලිවලින් ගොඩනැගුණු මහාවිසාල දුර්ගන්දයක් එක ස්වාල්ප දෙයක් නෙමේ ඒ ස්වාල්ප දෙයක් නෙමේ විසාාල දුර්ගන්ධයක් තියෙනවා ඒ කාසිවල දුර්ගන්දයතිෙන් ඒ නක දෙයක් මතක තියාගන්න පින්නවත්න මේ ජීවිතය ධර්මයක් නැති තැනක කොහෙවත් රැකිෙන්නේ අපි පිහිට රරි ගියොත් මේ ගියෝත් තරට රගියොත් අපි ක්කො පරම්පටි හයම බලන්ු මනිස සනිිපට ඉන්න මනිසු සනිපට න්නවගේ පේනවා නමුත් ඒගොලගේ ඇතුළ අන්තේ තුළ හඩාවැට එන වැලපෙන කමත්ය. එනිසා ීතත්වය අවබෝධ කරගන්නවා විනා අපට පින්වත්නි වෙන කරාන්ඩ දෙයක් නෑ. ඊළඟටදැන් අරේ අර 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 බමු ඇවිල් අහන ඉදවවැනි කතාව දැ බල නිනම් බදුරජ මේ වාක්‍ය ඇතුළේ ඔබෝ මේ සසරාව අර්මාරුයි වටන්නේ ඒ විතර්ග ටික ඇතිවෙනකොටඒ විතර්ගයට ප්‍රතිචාර නොදක්ව ප්‍රතිචාර දක්වන සිතිංකයි වචනය ප්‍රතිචාර නොදක්වන බවට සසුන් වෙනවා ඒ සසුංගමට තල්ලුව ගන්නවා කීකරුකමින් මකද කීකරුකම හේතු පල දහමින් බලල් හැබැයිති හේතු පල දහමින් බලන්ටිය හේතු පළදමන ගඩු අතට හේතු අනගත හේතු අර්ථමාය හේතු කියෙන මිතු කාලේ ඥානතතියෙන්ලොට. කාලයට මොරොත්තු දෙන ඥාන සම්පරයුක්තකමක් නැති තැනක පින් නොත්නී කවම දාකවත් ේශ්‍රාවකයා තුළ නැගී සිටීමක් පිහිටක් පිළිසරක් අිියුෘදිධයක් බලාපොරොත්තුවඉට බෑ කවදවත්ම බෑ පවත්ම කවදාවත්ම බෑ ඊළඟට මේකෙත් දෙවැනි අතිරේක කාරණය එය ඇහවිමකක්ද බලාපොරොත්තුව මොකදද ඊළඟට දෙනට ඇහවමකදද දෝනයට හ මේ ශ්‍රාවකයා තුළ කුමක්ද විචාරන්නේ මොනවද විචාරන්නේ ක කියැන කින් උපවිචාර මොනවද විචාරන්නේ ඔබහන්සසි කියන මේ ගොඩාකයි මහන වෙලාඉන්න පිවෙත් පුරාගෙන රජකමත්තරල වෙලන්නවා දනවත් ටම් දේපල ෙවල් දරුවල් යානවාහන මි දල අ තර ැවිල්ල කාහට වස්ත්‍රය අදරාගෙන මැටි පාතරය කතේ තියාගෙන වාඩිවෙලයි ැ මෙම ආපු එකට මොකක්ද මොනවද මේ ඔලුුව මේගුලු කල්පනා කරන්න කොහොම කල්පනා කරන යු ඔබහන්සේගේ ශ්‍රාවකය ඔන්න දැන් අපට ඔබේ ඔය ප්‍රශ්ය ඇහුවත්තේ ඔබට බදුරජාණන්හන්සේගේ ශ්‍රාවකය කැටියට ඕගලන්ට පැහැදිලි උත්තරය ඇතිේ නොවද නෑන බුදුරජාන්ගේ ශ්‍රාවකය ැටනට පැදිලි උත්තරයක් නෑ මේකට එතුේ පැහැදිලි උත්තරය ඇතිය ගන්න මොකක්දේ පැහැදිි උත්තර ුද්ධ දේශනාව පැහැදිලව වෙනවා කුමක්ද ප්ඥූප විචාරා මේ ගොළම වාඩි වෙලා ඉන්නේ රජක මත්තැල්ල දාලා ඇවිල කනස්සල්ල එන්නෙමි ප්‍රඥාවේ විචාරණය අන්න තමයි බුද්ධ ශාසනය අර්ථය විචාරණයක ප්‍රඥාවෙන්ම කරණ්ඩෝට එ ප්‍රඥාවෙන් විාරණකොට යටත් පිරිසසි කා්ඩ තුනක් අතරකට අප මේක බෙදාගණ්ඩුව ප්‍රඥ්ඥාවෙන් විචාරණඩුව. එ ප්‍රඥාවෙන් විචාරන්නේ වර්තමාන මොහොත එච්චර ප්‍රඥාවෙන් අපි විමර්ශනය කරන්නේ ප්‍රඥ්ඥාවෙන් විමසා බලන්නේ වර්තමානය එතුළ වර්තමාන මොහොත විිගන මේ බෙලාව තමයි ප්‍රඥාව විමස එචරයි ඇයි වර්තමාන ප්‍රඥාව අතීතින් නිරුද්ධ වීගිය සංස්කෘතිය අනාගත හට නොගත් සංස්කරතිය මේ දෙකම වැඩක්නේ ඒතිෙන් නිරුද්ද වීගේ සංස්කාර නගති හටනොගත් සංස්කාර මේද පැත්තරම දෝල වැඩන්නේ. එන අපි වර්තමාන වර්තමානයේ විමර්ෂණයක්තිෙන් රෝඩ. එත වර්මමාන විා එතර බුදුරජන්කන් හන බහන්සක ශ්‍රාකව වාඩිවල මොවදගේ විචාරන්නේ. එකු නිකම්ම වාඩිවෙලවත් ඉන්නවාද. එතකොට දැන් හොරෙක්නන් දනී විචාරනවා. රජක්නන් රාජ්‍ය චාරන අන්න විචාරනවා කියක යගේ ප්‍රධහන ප්‍රස්තුතය ස්ත්‍රියක් න රූපය විචාරනෝ තරුණියක් නම් රූපය විචාරනෝ බ්‍රාක්්මණෙක් නම් වේදය විචාරනවා එදන විචාරණ කමතිෙන්ඩෝන එන මේ බුදුරජනක ශ්‍රාවකය විචාරීම කොත නද තියෙන්නේ ප්ප චාර ප්‍රඥාව විචාරණය ප්‍රඥාව විචාරණකොට එයායට මේ මොහොත්ත තුළ වර්තමාන මොහොත මොන මට්ටම මේ මනා පමණ පත් දැකීමක් වුණත් වර්මමාන මො දුක්ක සත්‍යය ඇතුළ බලන්න පුුවන් හැකි අාවතින්න ඕ වර්තමාන මේ බන්ඳු අරමුණු පරිහරණය කරන්න වෙච්චේකම විඩාවක් පන්නත්නේ මෙ බඳු නාමරූප පරම්පරාවක් මුණ ගැහිනිකම ම පුදුම කරුමයක් මේ ආකාරයට නාමරූප ධර්ම ටිකක් හටගත්ත එකම කරුමයක් හටගත් එකම කරුමයක් මේ ආකාරයකට නාමරූප ටිකක් මුණගෙහිච්ච එකම කරුමයක් පින්වත්න වර්තමානයේ තුළ පින්වත්නී මේ වෙලාවේ මෙබඳු ආකාරයකට නාමරූප ධර්මටිකක් එක සංයෝග වඩ වෙච්චේකම මහ කරුමයක් වාර්තමානයේ මේ නාමරූප පරම්පරාව මනගැහුණු එකම දුකත් නං අනාගතය නැවත දුකහට නොගන්න ආකාරයටට කෙලෙස්ගතිය කඩලාදාන්න වැඩපිළි වෙලක් කම්බයි. එන නාමරූප ධර්ම ටික තමයි දුක, නාමරූප සමුදේ තමයි පින්නත්නී. ෙ සහග ගතිේ කෙස් නිරුද්ද වන්න රුද්ධ වට නාගතේ නැවත මේ බද ජීතය කම්බ වෙන්නේ ඒ නිරුද්ධ කරන්න ප්‍රතිපත්තියක්ති නවා සීල සමාධි ප්‍රඥාව කියලා අන්න ඒටික දැනගන්න එක තමයි මූලික ප්‍ර්ඥාව අන්න ප්‍රඥාවේ විාරය. ඔයුදට බැලුවට පස පින්නත්න වර්තමානී මනාපලෝකයක් කම්බුනත්තකයි අමනාපලෝකයක් කම්බුනත්තකයි. මනනාපලෝකින් කුල්මත්ෙන් නිත්නේ අමනපලෝක ඇතකට ගටුමකුත්නයි. බරකාරයකටු නත් නාමරු පදකීමක්තියන්නේ නානමරූප ධර්මය හටගන්න එකම දුකක් කියල හට පේන්නේ. ඊළඟට ප්‍රඥාවේ සීමාව තමයි වර්තමානය අරමුණු පරිහරණය කරනකොට ආස්වාදය ප්‍රමාණයක් දැන ගණ්ඩුවන්න ආදීන ඔල ප්‍රමාණයක් දැනගණ්ඩුව නිසාරණය ප්‍රමාණයක් දැන ගණ්ඩුවු ඒකත් ප්‍රඥාවටයිත් ඔන්න ඕක තමයි විචාරණ්ඩුව අප ලොකූදයක් කරන්න නෑහ. ද ාසන ඇතුළි විච ප්‍රඥාවෙන් විචාරණවා කියන ඔන්නවෝකට දැන් අපි සාවානයෙන් අපිට ආස්වාදය අපේ හිතේ උපදිනකොට අපි මොකද කරන්නේ ආස්වාදයෙන් බැඳිලා ඒ ආස්වාදය ගෙනාපු ලෝකයේ පැත්තට විසිරෙනවා අපේ හිතේ ආස්වාදයක් ඉපදනොත් ආස්වාදය උපදිනයගේ නෙමේණ හිතේ තමයි ආස්වාදය උපදින්නේ හැඟී මත් පින් අත්මි ආස්වාදය කියන් අපි එලිය හබාගන ගියාට ආස්වාදය කෙන හැඟීමක්. එතුන ආස්වාදය අයිති සිතටන එතුට ආස්වාදය ඇතිවෙනකොට සිතේ හටගන්න ආස්වාදය සිතේ ස්වභාවය තමයි බිඳෙන එක ආශවාදයෙන් නිතරම් බිඳෙනවා අපි එක ගැන ලොකු ඇහීමක් නෑ ආස්වාදයක් තැමවෙලාකම් බිඳෙනවා සිතත් බිඳි බිඳී යනවා. සිත බිඳිබිඳී යන නිසා ආස්වාදයක් නිරන්තරයම බිඳිබිඳී යනවා ඒ ආස්වාදය නිරන්තරයම බිඳිබිඳී යන නිසා තත් බිඳිබිඳී යන නිසා පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ගැඹුරින් විර්ශනය කළ බලනකොට ආස්වාදය පැවැත්මක් නෑ ඇ බිඳ නො නහම වෙලා. නමුත් අපි අදට ආ අදහරින ආශ්වාදය හිතේ උපදිනකොට ඒ ආසාදයට පදනම් වෙච්ච ලෝකේ ලබන මාසය අත්පත්වේ කියල හිතාන අද වැඩ කරනු. ලබණනනාසෙමේ තවරුදු පහකින් විත හරි ලැබෙන් නැතැ කිය හිතාන්නන. එතවට දැම් මේ අදශවාදය හිතේ උපදින්නේ. සිත හටගත්ත තැනම බිඳල යනවා. නමුත් අවරුදු පහකින් හරිකමණන්නෑ ෝකයත්තවේවි කියල හිතාගෙන වැඩ හහිනවා. වැඩ කරල කරල කර අර ඕ අර මේ අවුදු පහකට කලින් ආස්වාදයට සාධනීය ලෝකයේ හම්බවුනා කියන්නකු හම්බවුණු ගමන් මේ සිත නිරුද්ධවලයන එදාට සිත වටිනාකම වෙන එක්ක පන්න නවා ඒකන අපේ හිත් අපිට අපේ වැඩ ඉවරවෙන්නන්නේ න මැරෙනක මොනවා ඇැසුනත් අපි වැඩ අවසානයක් නෑ හොඳට බලන්ඩුකු වයසට ගිය කෙනෙකින් හු. එයාගේ වැඩ ඉවරණෑ එ තවත් සිතින් අරමුණු ලොහුබඳිනවා ඉවරවෙන්නේ ඉවරවෙ නැතියි ආස්වාදය ආස්වාදය හැටියට අවබෝධ කරගර නෑ. එතවට ආස්වාදයයේ ආදීනමවයක් පවති අන්න ප්‍රඥාවෙන් බලි කෙනෙකුට පේරු මොක දීන ආස්වාදය ගෙනාපු ලෝකයේම කඩා වැටෙනවා ආස්වාදය හිතට නයයිති පොඩිම පොඩි හැඟීමත්න ආස්වාදය හැඟීමත් කඩා වැටනෝ ඇයි සිත බිඳෙනි න මේ මිහිමත එච්චර වේගෙන් බිඳන මොකක්වත් නෑන සිත තරම් වේගෙන් පින්නත්නි ලෝකයේ මොකුත් බිඳත්නෑ එච්චර වේගයෙන් සිත බිඳලයනෝ එතොට සිත බිඳිලයනකොට සිතන ආවාදය හටකන ආස්වාදයත් බිදිල යන බිඳිල යන එක නිසා වෙනස්සෙන එක විපරිනාමයට පත්තනක අනිත්‍යතාවේ පදනම් කරගන අන්නාත්ම වසයෙන්ම ලෝකයේ කියවනකොට ලෝකයේ දකින්නකොට ලෝකේ වටහාගන්න කොට එයාගේ හිත එකතු වෙනවා නිස්සරණයට නිසරණය කියන්නේ ආස්වාදය කෙරෙහි චන්දරාගේ හිතේ උපදින්නේ චන්දයකයන්නේ කැමැත්ත රාගය කැන ඇලීම කිය එක කැත්යි ඇලීමම උපදින බලන්න පින්නවත්නී අපි ලෝකයක් හභාගෙන ගියානංකු කැමැත්තිෙන් එකු ඇලීමේ කැමැත්ත සහ ඇලීම පදනම් කරගන එතුර කෙනෙක් කියාවේ නෑනෑ මං මගේ කැත්තනම මගේ දරුවගේ කැමැත්තයි මම පැතුවයි හෙමත් කියන්න පුළුවන් මට මොනවා වුනත් කමන්නන්නේෑ ම මගේ දරුවගේ කැමැත්ත ප්‍රාර්ථනා කරය හාදුුරණී ඒකයි මං මෙහෙම වැඩ කළේ මට වවා වටින්නේෑ ටි මට මගේ දරුවගේ කැමැත්තට දරුවගේ වටිනා දරවා කැමති දේ මංකලේ නෑ පින්න දරුවා කැමතිදේ දරුවා කැමතිදේ ඇසුරු කර ගැන දරුවා සතුටෙන් ඉන්නකොට ඒකට ඕගළඟ හිත කැමති ඒට ඒකට චන්දයක් තියෙනවා ඒනම් කොහෙන් කැරකිලා කැරකිලා බැලුවත් චන්දරාග ටම තමයි ෝකය හභාගනයන් මටනන් කැමැත්තක් නෑ ම දරුවගේ කැමැත්තටයි වැඩ කළ ඒකිවට දරුවා ඒ කැමතිදේ ඇසුරු කරගෙන ඉන්නකොට ඔයාලා ඒකට කැමති ඒ ගතියට කැමති ඒනම් කොහෙෙන් කැරකිලා වටපිටාවෙන් බැලුවත් අපි නඩත්තු කළේ ලෝකයේ චන්දරාගෙන්මයි එක ඒකට අපිකෙන චන්දරගේ අතහැරලා දෑන මට්ටමට අපිකෙනව නිස්සරණය කියව ඔන්න ඔය විදියට ආසාධාදීනවනිසරණද අනිත්‍යය දුක් අනාත්මයද දුක සතතිය සමුදේ සතතිය නිරෝධ සතතිය මාර්ග සතතියද වර්තමානීමම හටගත්ත ධර්ම වර්තමානීම නිරුද්ධ වී අනාකාරයට විමසන එකද ඕ අප්‍රඥාවට අයිතියවා පිටහෙම විමසන්ඩතියා අපේ පැත්තකවත් තින්වාද කියලා බලඩු හැම වෙලාවකම අරමුණ පැත්තට වටිනාකම යන හිතක් නෙමේද තියෙන්න්නේ කියලා ඇතුළින් අහල බලඩක. මකතතියාගන්න අපි බුදුරජන්නසගේ භූමිය හිට ගත්ත අයිය නෙමේ එත ර බාබ්‍රාක්මණය ඇහු බහන්සේගේ ශ්‍රාවකයන්ගේ කෙබඳු ආකාරයක විචාරශීලීිකමක්දති නො වාඩිලඉන්න ඇයි තුර බුදුරජණන්හන්ස ම වදාල කුමක්ද ප්ඥූප විචාරා ඔය ශ්‍රාව කැරතිනෙ ප්‍රඥාවේ විචාරණය යායට ඇතුළ අබරපතල අර්බුදයක් පේනවා අබුද විසඳදා ගන්ඩයා ඇතුළි වැඩ කරනවා. සීල්ල සමාධි ප්‍රච්ඥාව මති යදෙනවා එයාට ඒක ගැන විචාරීමක්තිය අපිට මොනවද විාරණය අපි මේ එලිය ලෝකයේ හැ්පිලා අත්පත් කරගන්න කොහොමද කියලා බලන්නේ නමුත් අත්පත් කරගන ලකයේ තෘප්තිමත් වෙලා නෑ කවුරු. එහම් ඕෝක මටත් එහෙමයි ඕයාටත් එහෙමයි. ලෝකේ අත්පත් කරගත්ත හම මේ සිත හා හටි දැම් වැඩයිවරයි ඔන්න දැන් කතාව වහන්ඩ පුළුවන් කියලා සිත නව තින්ඩ ලෑස්තිනෑ සිත විසින් නැවතත් ලෝකයේ මවල පෙන්න්න නවා මේ මායාවක් පින්නත් නමේ එක. මැරෙනකං විඩාවක් විතර යිතියන කෙලෙස් සහගත සත්්‍යයෙකුට. මැරෙනකං විඩාවත් තියනවා. ඊළඟට අර බ්‍රාහ්මණයා විමසා සිටිය කුමක්ද ඔබවහන්සලාගේ ශ්‍රාවකයාගේ අධිෂ්ඨාන සීලීකම කොතනද තියෙන්නේ. බලාපොරොත්තුව තමයි මොකක්ද කෙලෙස් විතර්කවලට අර්ථය නොදී වසාගෙන සිටීමත් පටිච සමුපන්න විමර්ශනය විචාරයේ තමයි චතුරාරි සත්්‍යයෙන් බලනකම ස්කන්ධාතු ආයතන වසෙන් බලනකම නිත්‍ය දුක් අනාත්ම වසයම් බලනකම සමුදේ වෙලා නිරුද්ධවලය නාකාරයට බලකම අස්වාදාාදීනව නිසරණ වසයෙන් මේ පවති තත්වේ තේරුම් ගන්නක එකතම අප ප්‍රධාන විචාරය අපිටයි වචනවත්තේරෙන්නෑ සමහරයට ඇයි එච්චරයාගේ විචාරය දුරුවලයි. ඒවා අන්තර සම්බන්ධය ගොහොත් ඔොයන්ට බෑ තවෝගැ අපි කායෙකරලින්ිඳද බනකිවවා හැබැයි වාසනාව කියන මේ වගේ නිවිච්චායින්නවාද මේ ධර්මී හොඳට තේරෙන නිවුණුවඉන්න ඊළඟට විමසාසිට නොමකද බෝහන්සිකේ ශ්‍රාවකයන්ගේ අධදිිෂ්ඨානයමකක්ද අධිෂ්ටානය රජෙකුගේ අධිෂටානය ම රාජ්‍යත්ති ස්ථාවර කරගන්න එක හොරෙකුගේ අධදිෂ්ානය තමයි රැස්කිරීමෙන් උඩට යන එක. කරල නස්රල යා රැස් කරන එක උඩටගෙනනෝ. උත්සන්න කරගන්නවා. තැම බාඩිවෙල මැටිපාතරය කතටරන සිවරු පොරෝගන බිම වාඩිවෙලයින්න බහන්සලාගමින් ඉන්න ස්්‍රාවකයෝ රජ පවුල්ලින් සිටු පවුල්ලින් මැතියමතිවරමි ඇවිල්ල පැවිදිවෙච්චායි. ඇත්තට මෝබෝවහන්සලාගේ අධිෂ්ානය මොකක්ද. එතකට බුදුරජාණන් වහන්සේ දේශනාාවතියෙනවා. මොකදද. සීලාදිිට්ඨානා. ත අධිෂ්ටාන සීලයේ අධිෂ්ානි කනම පන්සිල් නිමියය සීලාධදිට්ඨානි කන අරියකාන්ත සීලය කදිිෂ්ටානය එකන් තමයි මඟප ලබ් දෙකරයන් අරිියකාන්ත සීලයේ දී ස්භාවය තමයි සීලේ කැලැල්වෙනකොට සිල්රක් ඉන්නේ සීලයේ කැලැල්වීම පිරිිස පවතිට සංයෝජනය කඩනෙක් සීලේ කැලැල්වෙන් සී සීේ කැලැල්වෙනකොට සිල්රැකලා සීලෙෙන් අර දුසිල්වත්කම වහන්නේ මේ බද්ධසනය භවිමකක්ද. සීලයේ කැලැල්වෙන මට්ටමී සිතක්තියනවාන එබන්දුු සිතා පුුද්ගතවීම පිණිස බලපාන මූල සංයෝජනයමකද සක්කාඇදිට්ටියේ. අන්න ඒක කඩලදාන්නේ කොහොමද කියලා හැම වෙලාෝකම අධිෂ්ඨාන සීලි විසරහටයනවා. අන බල සීලා දිිට්ාන කියෙනකොට පන්සිල් නනිමි. අටසිල් නමී දසසිල් නමී. සීේ කැල්වීම පිණිස බලපන ඇතුළේ සංඥයෝජනයනවා සක්කායිදික්්ටිය වගේ. ඒවා කඩන්ඩ බලනවා. යි අධිෂ්ටානය ඊළඟට විමසා සිටි ආර බ්‍රාක්්මණයා ඔබවහන්සේලාගේ ආලයේ කොතනද තියන්නේ උබ්‍රහම්සල්ලා මොකටද ඇලිල ඉන්නේ තරබුදුරජන් වහන්සේ වදාලා සමුදේවන නිරුද්ධ වෙලා යන ලෝකක ඇලින්න මොකුත් නෑ කියල දකිමින්වාසේ කරනි අන්න බලන්න ලෝකයේ කතාවයි ශ්‍රාවකයක කතාව වෙනස්ෙන් නොතන සියල්ලම සමුදේවල නිරුද්ධවෙලායනවන කොතන දෑැලන්නේ කොතනදරැදෙන්නේ. සමුදේ වෙච් තැන නිුද්ධවෙල නොන කෝ දන්නාරන්න ලොවක් කෝ තන්නා කරන්න අරමුණු ටිකක්. එනම් ශ්‍රාවකත්වයට ආලය කියන එක යිතිනෑ. ඇල්ම කියනක ආයිතිනෑ. ඉර්පස අසා සිටියා මොකදදං පරිෝ පරිියෝසානක මොකත් දවසානයේමත්‍ර බුදුර ජනස වදාලා, නිබ්බාන පරිියෝසානාති අපේ කතාාව අමා නිවනින් කෙලවර වෙලා යනවා චන්දය රාගේ නන්දිය තුෘෂ්ණ උපය උපාදානා බිනිවේ ස අනුසේ ගතිය හිටින් නැතුව මේ වෙලාම අරමුණු ටික පරිහරණය කරලා නිවිල යනවායි පුනර් බවයට අදාළ අබමල් රේනුවක් වත් තුරු කරන්න ඇතු ඉපදට අදාල කකාරමය ක්කොම නිරුද්ධ කරල නිවිල යනවා ඒකතම අපේ අවසානය ඔගුල බලන්න ඔගල දිහෙම අවසානයක් දතිී අදහසක් තියනවා දහෙම එකක්ෙන්. එනිසා ඔගොල්ල අලුතෙන් ආය බෞද්ධකම කියව ගන්ඩ කිය කියව ග්ඩ මේ දේශනව පාවිච්චි කරා. මේ දේශන විතරක් ඇති ඔගොල්ලට බෞද්ධකම තුළේ දෙපහින් හිටගන්ද. ඔබ හැම දෙනාටම මේ හෝරාවක ධර්මානු ශාසනාව අමානිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා